ආයුබෝවන් දුවේ පුතේ අද පාඩම තමයි y සමානයි ax වර්ග ආකාරයේ ත්‍රිතවල ප්‍රස්ථාරය දැන් මේ වීඩියෝ යටතේදී අපි උගන්වනවා කොහොමද මේ ආකාරයේ ප්‍රස්ථාර අඳින්නේ ඒ වගේම මේ ප්‍රස්ථාරවල ලක්ෂණ මොනවද කියලා දැන් මේ කරන කොටස ඉතාම වැදගත් මොකද ඔයාලගේ විභාගයේ ලකුණු 10ක යටලුවක් මේහා ආශ්‍රිත වහනවා ते वगेम किया नमी पंथेन गाने वै सामन एम एक्स आकार एम एक्स दिन सी आकार श्रीतवे प्रस्तार दी वगे प्रस्तार अंदी अभी तो प्रस्तार कोल अवश्य इतकोटे कड़वल गन तीन प्रस्तार कोल इतकोटे प्रस्तार कोल युदागन तमाइ अभी मे अंदन प्रस्तार अंदीन इतकोटे विभाग प्रस्तार कोल अंब विनवा साट प्रस्तार पोत्कन हरी हरी अभी बलम कोहमद मी आकार श्रीतवर प्रस्तार अंदीन वै सामन एक्स वर्ग दुलिम प्रस्तार अंदीन कलीन धर्व एक्सट विविध अगया युदाट अपीट रीन दिख रीनेक बिंदु एक दिख मम्मी वगे एक्सट विविध अगया आदेश कलाकोट रीन आगे धनागेन आदेश अवश्य मटोन वै सामन एक्स वे वरगे इतकोट एक्स वे वरगे की आने मुखा धरव दरगे की आने संख्यावेम संख्यावेम गुणकरा दिखे वर्गे की आने रीन दिख गुण की रीन दिख इतकोट रीनाई रीनाई धन विनवा दिवरा दिख हतराई हिना रीन दिखे वर्गे धन हतराई ඒ වගේම ඍණ එකේ වර්ගයේ කීයද ඍණ එක වාරයක් ඍණ එකේ කියන්නේ ඍණයි ඍණයි ධන වෙලා එක් වරක් එක එකයි ඊළඟට බිඳුවේ වර්ගයේ බිඳුව වරක් බිඳුවේ බිඳුවයි එකේ වර්ගය එක් වරක් එක එකයි දෙකේ වර්ගය දෙවරක් දෙක හතරයි බලන්න මේ ප්‍රස්තාරවල විශේෂත්වයක් තියෙනවා සමමිතියක් තියෙනවා බලන්න x ඍණ දෙකයි නම් x වර්ගය हतराई मिथना धन दिखाईना एक्स वर्गे हतराई इतकोट मे आपू अगया सामनव तमई मिथना तत्र मिथना तत्र मिथना दिख मिथना इक इतकोट ये लक्षण तेरूंगट बलन वै सामन एक्स वर्गेटे एक्स वर्गेट आप उत्तरे मितमई वैकिया एक्स वर्गेट आप उत्तर टीकम මට y කියලා සමාන කරන්න පුළුවන්. එහෙනම් මේ විදිහට අගය වගුව මුලින්ම මම පිළියෙල කරගත්ත ඕනම ප්‍රස්ථාරයක් අඳින්න කලින් අපි අගය වගුව පිළියෙල කරගන්න ඕනේ. හරි. දැන් වගුව හදාගෙන තියෙන අපි දැන් ඛණ්ඩාංක ලකුණු කරමු. බලන්න x කියන එකේනා ඍණ දෙකේදී y ගේ අගේ 4යි. එහෙනම් මට ඛණ්ඩාංක පළවෙනි ඛණ්ඩාංකේ ලියන්න පුළුවන් x ऋण देखिए वैगे अगे हतराय एट मे खंडांक लियान है दर्वकुट मनोमिंगा पुलवा एक्स ऋणी वैगे अगे धन इकाई मटे तव खंडांक लिया पुलवा एक्स ऋणी वैगे अगे धन इकाई तो विधीट तमें खंडांक लिया अभी दें खंडांक प्रस्तारे लकुन करमुम प्रस्तार अंदोन दी प्रस्तारे मम एंदे प्रस्तार कोले तीन कुड़ा को दहायाटे कुड़ा को मे तीन कुड़ा को मे वगे कुड़ा को दहायाकेला मे वगे विशाल कोलाइन इतकोटे मे पे तेम मम कुडा को दहायकिंग एक निरूपणे करा इतकोट बिंदु इक दिख एट मे पत्ते ऋण ऋण दिख दुडटी वैयाक्षय वैयाक्षय कुडा को दहायकिंग एक दिख तुन एट पालट तेम निरूपणे करा दी कोहमद मे प्रस्तारे अंदी एक्स किएना ऋण देखे वैगे आगे हतराई इतकोट ऋण देखे हतराई अभी एक खंडांक लकुन करमु एक्स किएना
ඍණ දෙකේදී ඍණ දෙක තියෙන්නේ මේ පැත්තේ මේ තියෙන්නේ ඍණ දෙක x ඍණ දෙකේදී y ගියාගේ ධන 4යි ධන 4 තියෙන්නේ උඩ මෙන්න මෙතන ධන 4 එහෙනම් මේ විදිහට ඛණ්ඩාංක ලකුණු කරමු ඊළඟට බලන්න x ඍණ එකේදී y ගියාගේ ධන 1යි x කියන එකේ නා ඍණ එකේදී y ගියාගේ ධන 1යි එහෙනම් ඍණ එකේදී ධන 1 ඍණ 1 තියෙන්නේ මේ පැත්තේ ඍණ එකේදී ධන 1යි එහෙනම් මෙතන තමයි ඛණ්ඩාංක ලකුණු කරන්න තියෙන්නේ ඊළඟට බලන්න x බිඳුවේදී y අගයාගේ බිඳුවයි එහෙනම් බිඳුවේදී බිඳුව බිඳුවේදී බිඳුව කොහොමද ලකුණු කරන්නේ මේ තියෙන්නේ බිඳුවේදී බිඳුව එතකොට බිඳුවේදී බිඳුව කියවම මූල ලක්ෂයේ තමයි ලකුණු කරන්න වෙන්නේ ඊළඟට බලන්න x ධන 1ේදී y අගයාගේ ධන 1යි එහෙනම් 1ේදී 1යි කොහොමද ලකුණු කරන්නේ ධන 1ේදී ධන 1යි මෙතන තමයි ඛණ්ඩාංක ලකුණු කරන්න තියෙන්නේ ඊළඟට බලන්න x කියන එකේ නා ධන 2ේදී y ගියාගේ ධන 4යි එහෙනම් ධන 2ේදී ධන 4යි ධන 2ේදී ධන 4යි මේ විදිහට උඩින් තමයි ලකුණු කරන්න තියෙන්නේ දැන් අපි ලක්ෂ ලකුණු කරලා ඉවරයි දැන් දරුවන්ට කරන්න තියෙන්නේ මේ ලක්ෂ ලකුණු කරපු ලක්ෂ අඩිරූල තියලා නෙවෙයි සුමට වක්‍රයක් ලැබෙන විදියට අතින් යා කරන්න ඕනේ ඇත්තටම මෙහෙම දරුවන්ට යා කරාට කමක් නැහැ මේ ලක්ෂ දෙක විතරක් අඩිරූලෙන් ලකුණු කරාට කමක් නැහැ මං කියන්නේ මේ උඩ මෙක්කෙනයි මෙන්න මේ ලක්ෂයේ විතරක් අඩිරූලෙන් යා කරාට කමක් නැහැ හැබැයි මෙන්න මේ වක්‍රය නම් අඩිරූලෙන් යා කරන්න එපා මේක පැන්සල් අතින් තමයි අඳින්න ඕනේ නිදහස් අතින් ඇඳලා වක්‍රය ලබා ගන්න. ඉතින් මේ ලක්ෂ දෙක අපහසු නම් අඩිරූලෙන් යා කරන්න. එතකොට වක්‍රයේ ලොකු බලපෑමක් එන්නේ නැහැ. හැබැයි අතින් අඳින්න පුළුවන් නම් වඩාත් හොඳයි. එතකොට මම ප්‍රස්ථාරය ඇඳලා තියෙනවා. මේ තියෙන්නේ y සමානයි x වර්ග ආකාරයේ ශ්‍රිතේ ප්‍රස්ථාරය. දැන් මේ ප්‍රස්ථාරයට ලකුණු දෙනවා විභාගයේ ලකුණු තුනක්. අනිවාර්යෙන් හැමදාම ප්‍රස්ථාරයක් අහනවා. එතකොට ලකුණු තුන දෙන්නේ කොහොමද? නිවැරදිව අක්ෂ ක්‍රමාංකනය කරාට එක ලකුණක් දෙනවා. ඒ වගේම සුමට වක්‍රයට තව ලකුණක් දෙනවා. ඛණ්ඩාංක නිවැරදිව ලකුණු කරාට තව ලකුණක් දෙනවා. ඉතින් මේ විදිහට තමයි ලකුණු තුන හැදෙන්නේ. අනිවාර්යයෙන්ම ලකුණු තුනක් විභාගෙදී ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට තව දෙයක් කියන්න ඕනේ මේ ක්‍රමාංකනය කරේ කුඩා කුටු 10කින් ඒකක එකක්. ඉතින් ඔයාලට ඒක වෙනස් වෙන්න පුළුවන් විභාගෙදී කිව්වොත් කුඩා කොටු 10කින් ඒකක දෙකක් කියලා එහෙනම් 2 4 මේ විදිහට නිරූපණය වෙන්නේ. එතකොට y අක්ෂයේත් එහෙමයි. y අක්ෂයේ කිව්වොත් කුඩා කොටු 10කින් ඒකක දෙකක් කියලා එහෙනම් බිඳුව 2 4 6 මේ විදිහට වෙනස් කරගන්න වෙනවා. විභාගෙදි මුකුත් කිව්වේ නැත්නම් දරුවන්ට කැමති විදිහට අභිමත විදිහට මේ අක්ෂ ක්‍රමාංකනය කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේ ශ්‍රිතය පරීක්ෂා කිරීමේ ප්‍රශ්න කිහිපයක් විභාගෙදී අහනවා. ඒ ප්‍රශ්න වලට කොහොමද උත්තර දෙන්නේ කියලා. බලන්න පළවෙනි එක අහනවා සමමිතික අක්ෂයේ සමීකරණය. දැන් මේ ප්‍රස්ථාරේ සමමිතියක් තියෙනවා බලන්න. මෙන්න මේ y අක්ෂයේ වටා මේ ප්‍රස්ථාරේ සමමිතියයි. ඒ කියන්නේ සමානව දෙකට බෙදෙනවා. එහෙනම් මේ අක්ෂය මොකද්ද? දරුවෝ දන්නවා මේ අක්ෂය නම් කරනවා y අක්ෂයේ. එතකොට මේ හරහා යන සමීකරණය මොකද්ද? y අක්ෂයට සමාන්තරයි නම් අපි කියනවා x සමානයි බිඳුව කියලා. එහෙනම් සමමිතික අක්ෂයේ සමීකරණය මොකද්ද? x සමානයි බිඳුවයි. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක. දැන් හැරුම් ලක්ෂය කියන්නේ බලන්න මේ ප්‍රස්ථාරේ මේ විදිහට ගිහිල්ලා මෙතෙන්දි ප්‍රස්ථාරේ හැරෙනවා නේද? මෙතන තමයි හැරුම් ලක්ෂය.
මේ හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක කියන්නේ මෙතන ඛණ්ඩාංක මොකද්ද මූල ලක්ෂණී කියන්නේ බිඳුවකම බිඳුව එහෙනම් මට හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න පුළුවන් බිඳුවකම බිඳුව කියලා ඊළඟට හැරුම් ලක්ෂයේ උපරිමයක්ද අවමයක්ද කියලා ලියලා දක්වන්න තියෙන්නේ දැන් බලන්න මේ හැරුම් ලක්ෂය මෙතනින් පස්සේ ප්‍රස්ථාරය එන්න එන්න වැඩි වෙනවා ඒ කියන්නේ මෙතනත් එහෙමයි මේ එන්න එන්න ප්‍රස්ථාරය වැඩි වෙනවා මේ උඩට තියෙන වැඩි වෙන පැත්තනේමයි එතකොට මෙතන තමයි අවමගය මෙතන තමයි ප්‍රස්ථාරයේ අවමය මේ හැර අනිත් හැම එකම මෙයාට වඩා වැඩි එහෙනම් මෙතන තමයි අවමයක් තියෙන්නේ එහෙනම් අපි කියනවා මේ ප්‍රස්ථාරයේට උපරිමයක්ද අවමයක්ද එහෙනම් දරුවෝ ලියන්න ඕන අවමයක් කියලා අපි තව ප්‍රස්ථාරයක් ඇඳලා බලමු y සමානයි 3x වර්ගය දැන් මේ ප්‍රස්ථාරය අඳින්නත් මම අගේ වකුවක් මුලින්ම හදාගත්තා x ට ඍණ 2 ඍණ 1 බිංදු 1 2 කියන අගයන් ආදේශ කරනවා දැන් මට ඕන y සමානයි 3x වර්ගය එහෙනම් ඉස්සෙල්ලම අපි x වර්ගය හොයමු ඊළඟට 3x වර්ගය හොයමු ඊළඟට a නේ උත්තරේ 3x වර්ගය y ට සමාන කරමු දැන් කලින් තිබ්බ x වර්ගයේ විතරයිනේ මෙතන තියෙන 3x වර්ගය එහෙනම් x වර්ගයත් හොයලා 3x වර්ගය හොයන්නත් ඕන හැබැයි ළමයෙකුට එක සැරීම x කියාගේ දන්නව නම් 3x වර්ගය හොයන්න පුළුවන් නම් ඇත්තටම මේ තීරුවක් අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් දැන් මුලින් ඉඳන් කියලා දෙන්න ඕනේ හින්දා මේ විදිහට මම අගේ වකුව පිළියෙල කරා දැන් y x සමානයි ඍණ 2දී x වර්ගයේ කියන්නේ ඍණ 2 වාරයක් ඍණ 2 කියන්නේ ධන 4යි ඊළඟට ඍණ 1 වර්ගයේ කියන්නේ ධන 1යි බිඳුවේ වර්ගයේ බිඳුවයි 1 වර්ගය 1යි 2 වර්ගය 4යි දැන් මට ඕන 3x වර්ගයේ කියන්නේ මේ x වර්ගයට ආපු උත්තර ටික 3ෙන් ගුණ කරා නම් හරි 3 වරක් 4 12යි 3 වරක් 1 3යි 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 1 3යි 3 වරක් 4 12යි දැන් y සමාන වෙනවලු 3x වර්ගයට ඒ කියන්නේ 3x වර්ගයට ආපු උත්තර ටිකම තමයි y කියන්නේ එහෙනම් මම y සමානයි මේ විදියට ලියාගත්තා හරි අපි දැන් අගේ වගුව පිළියෙල කරගෙන ඉවරයි දැන් අපිට පුළුවන් ප්‍රස්ථාරය අඳින්න එතකොට දරුව මුලින්ම බලන්න x ට තියෙන්නේ ඍණ 2ක් ධන 2ක් 4 නා x කියන්නේ තිරස්සක්ෂයනේ එහෙනම් තිරස්සක්ෂය අපි ඍණ 2යි ධන 2යි 4 මම මේ විදියට ක්‍රමාංකනය කරගත්තා කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන්න ඒක Tamante කැමති විදියට වෙනස් කරගන්න පුළුවන් මේ විදියට නම් කරාම හැබැයි ප්‍රස්ථාරය ලොකුවට ගන්න පුළුවන් ප්‍රස්ථාරය ලොකුවට අඳින තරමට තමයි වඩාත් හොඳ ඊළඟට y ගේ අගයන් බලන්න උපරිමේ කිනා ධන 12යි අවමේ තියෙන්නේ බිඳුවයි එතකොට මේ ප්‍රස්ථාරය ඍණ පැත්තට යන්නේ නැහැවයි ඒක නිසා ඍණ පැත්තට මම ලොකුවට අවධානය යොමු කරේ නැහැ ධන 12ක් තමයි උපරිම තියෙන්නේ දැන් මම ධන 12 මට එකින් එක ලකුණු කරන්න ගියා නම් කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන නිරූපණය කරන්න ගියා නම් ප්‍රස්ථාර කුලී ඉදමදි වෙන්න පුළුවන් ඒක නිසා මම කුඩා කොටු 10කින් ඒකක දෙක ගානේ නිරූපණය කරා බිඳුව 2 4 6 8 10 මේ විදිහට දැන් අපි ඛණ්ඩාංක ලකුණු කරමු බලන්න x කියන එකේ නා ඍණ 2ේදී y ගේ අගය ධන 12යි එහෙනම් ඍණ 2ේදී ධන 12යි එතකොට යා ලකුණු කරමු x ගේ අගේ ඍණ 2 ඍණ 2 තියෙන්නේ මෙතන ධන 12 කියන්නේ මෙතන මේ තියෙන්නේ 12 නේ එහෙනම් ඍණ 2ේදී ධන 12යි නම් මෙතන තමයි ඛණ්ඩාංක තියෙන්නේ ඊළඟට බලන්න x කියන එකේ නා ඍණ 1ේදී y ගේ අගේ ධන 3යි එහෙනම් ඍණ 1ේදී ධන 3යි එතකොට ඍණ 1ේදී ධන 3 කියන්නේ x ගේ අගේ ඍණ 1ේදී
වයිගයගේ දන 3යි. දැන් දන 3 තියෙන්නේ 2යි 4යි අතර හරි මැද. එතකොට 2යි 4යි අතර හරි මැද තියෙන 5 වෙනි කොටුව ගත්තනම් හරි. ඊළඟට බලන්න x කියන එකේ නා බිंदුවේදී වයිගයගේ බිंदුවයි. එහෙනම් බිंदුවේදී බිंदුවයි. ඒ කියන්නේ මූල ලක්ෂය මෙතන. ඊළඟට x කියන එකේ නා ධන 1ේදී වයිගයගේ ධන 3යි. එතකොට මෙතනත් සමමිතියක් තියෙනව නේද? 12 12 3 3 බිंदු. ඒ විදිහට x ධන 1ේදී වයිගයගේ ධන 3යි. ධන 1ේදී ධන 3යි. ධන 1ේදී ඊළඟට x ගියාගේ ධන 2ේදී y ගියාගේ ධන 12යි. එහෙනම් ධන 2ේදී ධන 12, ධන 2ේදී ධන 12. දැන් මේ මම ප්‍රස්ථාරය ඇඳලා තියෙන්නේ. එතකොට දරුවන්ට කරන්න තියෙන්නේ සුමට වක්‍රයක් කියන විදිහට යා කරන්න. අර මම කලින් කිව්ව විදිහට මෙයයි මේ ලක්ෂයයි නම් අරි රූලෙන් යා කරාට කමක් නැහැ. බැරිම නම් හැබැයි මේ වක්‍රය නම් අරි රූලෙන් අඳින්න එපා. එයා නිදහස් අතින් සුමට වක්‍රයක් කියන විදිහට අඳින්න. දැන් මේ තියෙන්නේ y සමානයි 3x වර්ගයේ ප්‍රස්ථාරය. එතකොට මේ ප්‍රස්ථාරය අපි බලමු මොනවද ලක්ෂණ කියලා. බලන්න සමමිති කක්ෂයේ සමීකරණේ ඉතින් මේ ප්‍රස්ථාරයේ සමමිති කක්ෂයේ දරුවන්ට තේරෙන්න ඕනේ මේ තමයි සමමිති කක්ෂය. මෙයාගේ සමීකරණය කොහොමද ලියන්නේ? මේ සිරස් අතට තියෙනවා නම් අපි සමීකරණේ නමේ දිගන්නනවා x සමානයි බිඳුවයි කියලා. එහෙනම් මේ සමමිති කක්ෂයේ x ගාවින්න යන්නේ නේද? ඒ රේඛාව x සමානයි බිඳුවයි. එහෙනම් සමමිති කක්ෂයේ සමීකරණය දරුවන්ට ලියන්න පුළුවන් x සමානයි බිඳුවයි කියලා. එතකොට මේ සමමිති කක්ෂයේ සමීකරණය ඔයාලගේ මේ අඳින ප්‍රස්ථාරවල හැමතිස්සෙම x සමානයි යන ආකාරයෙන් තමයි පටන් ගන්නෙ. x සමානයි බිඳුව තමයි බොහෝ විට මේ කරන ප්‍රස්ථාරවල එන්නේ. ඊළඟට හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක. හැරුම් ලක්ෂය කියන්නේ මෙතනදි තමයි ප්‍රස්ථාරය හැරෙන්නේ. මෙතනත් හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක මොනවද? බිඳුවකම බිඳුව. එතකොට ඛණ්ඩාංක කිව්වහම x අගේ y අගේ දෙන්නම තියෙන්න ඕන. ඒකින්ද තමයි මම ඛණ්ඩාංක මේ විදිහට ලිව්වේ. ඊළඟට හැරුම් ලක්ෂයේ උපරිමයක්ද අවමයක්ද කියලා අහනවා. බලන්න මෙතනදි තමයි ප්‍රස්ථාරය හැරෙන්නේ. මෙතනදි තමයි අවමගේ තියෙන්නේ. එහෙනම් ප්‍රස්ථාරයට තියෙන්නේ මොකක්ද? අවමයක්. දරුව ලියන්න ඕන අවමයක් කියලා. හරි. තව ප්‍රස්ථාරයක් තියෙනවා. මම මේ ප්‍රස්ථාරය දරුවන්ට ගෙදරදී හදන්න පුළුවන්. බලන්න මෙතන අගය වගුවක් පිළියෙල කරගන්න ඕන. මුලින්ම අපි y සමානයි භාගයයි x වර්ගය දෙකෙන් එකයි x වර්ගයේ xට මම ඍණ දෙකේ ඉඳන් ධන දෙක දක්වා ගියන් ආදේශ කළා. x වර්ගය කියන්නේ ඍණ දෙකෙන්ම ගුණ කරන්න ඕනේ. එතකොට මුලින්ම x වර්ගය හොයාගන්න. ඊළඟට භාගයයි x වර්ගය කියන්නේ x වර්ගයට ආපු උත්තරේ දෙකෙන් බෙදන්න. දැන් අපි මේ වගුව පිළියෙල කරමු. ඍණ දෙකේ වර්ගය කියන්නේ ධන 4යි. ඍණේකේ වර්ගය කියන්නේ ධන 1යි. බිඳුවේ වර්ගය බිඳුවයි. එකේ වර්ගය 1යි. දෙකේ වර්ගය 4යි. දැන් භාගයයි x වර්ගය කියන්නේ x වර්ගයට ආපු උත්තරේ දෙකෙන් බෙදන්න. ඒ කියන්නේ 4 දෙකෙන් බෙදුවොත් 2යි. 1 දෙකෙන් බෙදුවොත් භාගයයි. දෙකෙන් එකයි. බිඳුව දෙකෙන් බෙදුවොත් බිඳුවයි. ආයි 1 දෙකෙන් බෙදුවොත් දෙකෙන් එකයි. 4 දෙකෙන් බෙදුවොත් 2යි. එතකොට y සමානයිලු භාගයයි x වර්ගයට. ඒ කියන්නේ මේ උත්තර ටිකම yට සමාන කරා නම් හරි. දැන් අපි අගය වගුව මේ විදියට පිළියෙල කරගත්තා. දැන් ප්‍රස්ථාර කොලේ ප්‍රස්ථාරය අඳින්න තියෙන්නේ. එතකොට ප්‍රස්ථාර කොලේ අක්ෂ ක්‍රමාංකනය කරද්දී බලන්න x ට තියෙන්නේ
ඍණ දෙකත් ධන දෙකත් අතර අගයන්. එහෙනම් ඔයාලා x අක්ෂය ඍණ දෙකයි ධන දෙකයි අතර ක්‍රමාංකනය කරගන්න. මේ විදිහට ඊළඟට y ට තියෙන්නේ x y ඍණ වෙලා නැහැ නේද? එහෙනම් ඍණ පැත්තට අවශ්‍යම නැහැ. හැබැයි ධන තියෙනවා උපරිමයේ ධන දෙකයි. එහෙනම් අපි මම මේ විදිහට ක්‍රමාංකනය කරගත්තා. කුඩා කොටු 10කින් ඒකක එකක් වෙන්න. එතකොට 1 2 3 ඒ විදිහට. දැන් අපිට ඛණ්ඩාංක ලකුණු කරන්න පුළුවන් ඍණ දෙකේදී ධන දෙකයි. ඒ විදිහට ඍණ එකේදී භාගයයි. එතකොට භාගයයි කිව්වහම ඍණ එකේදී භාගයයි කියන්නේ මේ අතර හරි මැද. ඍණ එකේදී භාගයයි. එතකොට දරුව කළා බලන්න. මේ විදිහට ප්‍රස්ථාරයක් එන්න ඕනේ. ඊළඟට මේකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. දැන් දරුවන්ට පුළුවන් මේ ප්‍රශ්න තුනට උත්තර ලියන්න. සමමිති කක්ෂයේ සමීකරණය මොකද්ද? x = බිංදුවයි. ඒ වගේම හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංක මොකද්ද? බිංදුවක මා බිංදුව. ප්‍රස්ථාරයට තියෙන්නේ අවමයක්. ඉතින් අද අපි කතා කරේ y = x² ආකාරයේ ප්‍රස්ථාරය. එතකොට ඇත්තටම ධන වෙන ප්‍රස්ථාරය තමයි කතා කරේ. එතකොට මේ වගේ තමයි හැඩේ එන්නේ. ඉතින් ඔයාලත් මේ ගණන් ටික ප්‍රස්ථාර කුලයේ ඇඳලා හදලා බලන්න.